සම්මා සම්බුදු සරණයි සදෙහැති පින්වත්තෝප සෑමසීලු දෙනාාටම සදහපත්නී විවිධාකාරවූ ලෞකික හේතුෝන් නිසා නිරන්තරයෙන් රදන තැවෙන බෙඳන අපේසිත්න් සනසාලන්නට පුළුවන් සුවපත් කරන්නට පුළුවන් යම් කිසි හෝතහමක් මෙමිහිමත ජේවමාන වනවාද ඒ තතාගත ලෝතරුශ්‍රී සත්ධරමයම පමණයි අතාගත ලෝතුරු පුතුපන පැවිසිහතර මුොළුල්ේම සුපින්වත් ඔබවිත සං්‍යිවේතනය කරන බෞතිහාරුපවාහනි නාලිකාව එක සදහම් සංන්නිවේතනයේ මෙහෝරාවට නියමිතවකිනේන ලෝතරු සුභය සද්ධර්ම දේශ්නාමානාවේ අද දේශ්නාව මෙයාකාරෙන් ආරம்பකිරීම සෞදාානම් වෙන්නේ. අදත් සුපුරුතු ආරාතනාවෙන් දම්සභහමණ්ඩ පේවෙත වැඩමවාපදාාල, ගොතතුව චන්දන විහාරආදීපති මාරකම සිරි වජර්ඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්්‍රවේදී පණ්ඩිත. පෝජනීය අවසරයි අපට නම සහෙපත් කරන්නට හෙඟුරේ ප්ඥාසේ කර පින්වත් ස්වාමින් වහන්සේ අබිහැමඳනාම දොත් මොතුනත් මැද සාතුනතින් පිළිගනිමෝ. සාතුෝ සාතෝ සාතෝ පින්වත්නෙහි, අද දේශ්නාවේ දායිකත්වවෙ ලබාතෙන්නේ අතුරුකිරිය පෝරේ අරලිය උජනපතිංචි පින්මත් වයිම් පේමවති මහත්මියහ අමල් ඉරංඟ බ්ඩාරපුතුන් වන්සාහ රන්සිම දිල්හානි ලේලිය ඇතුළු පවුලේ සදහැති පින්වතුන් පින්මතියන් විසින්. එහෙමනම් අපි හැමතනාම සැදැහැසත් ඇතිව තැන්පත්ව මෙතැන් සිට දේශ්නනා පුවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පෝරකфе, ආරාතනා කරම සාතුසාතුසාතු සමන්තා චක්කවාාලේ සු වත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජත්සේ සුනන්තු සග්ග මොක්කදං දම්ම සවෙනකාලු අයං බදන්ත ධම්ම සවෙනකාලු අයං බදන්ත ධම්ම සවෙනකාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතු වරහතුෝ සම්මාසම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතුෝ අරහතුෝ

යත්‍රහිනාමසායමනු සුට්හෝ පාටෝ විසේසං අධිගමිසති සායමනු සිට්හෝසායං විසේසං අධිගමිසතිතිී ස්‍රධාවන්ත පිනතුනී ෞද්‍යා රූපවාහනය ඔස්සේ විකාසනය කරන ලෝතුරුසුවය ධර්මදේශනා මාලාවේ අද දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ අතුරුගිරිය පෝරේ අරලයෝයන නොම්බර දෙසය හැත්ත පහෙන් එකොල් හඬිවසය පදිංචි වයම් ප්‍රෙම්බති මහත්මිය අමල් එරංග බණ්ඩාර පුතුුණුවන් සහ ප්‍රන්සිමා දිල් හානි ලේලිය ඇතුළුකොට ඇති පවුලේ සැදහැති පින්වත් පිරිස. අද මේ උතුම් පින්කම සිෙද්ද කල්ල පින්නතුම් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ සේවය කොට විශ්නාාම ගුස් දෙදස් විසියකේ නොවෙම්බර් මාසේ හතුර වනදින පලව සපත්වන්ටේ දනු නන්ද බණ්ඩාර වීරකෝන් මහත්මාට ආදනය ස්වාමිපුරුෂයාාණන්ට පියාණන් වහන්සේක දෙවර්ශපූර්ණ ගුණසමරු පින්කම හැටියට පින් අනුමෝදංකරන්නට සිද්ධ කරනෝතුම් පිින්කම. ඒක්කම පුන්්‍යානමෝදනා කරනවා උඩරඹුක් පිටියේ ජයේ වීරකෝන් අත්තාටත් ඒවාගේම අත්තම්මාටත් ඒවාගේම හේරත් මා මණ්ඩියට මාරස්සන වරල් කැටියේ වයියම් හිං බණ්ඩාත්තා ඒවාගේමත් තම්මා සහ වියම් මුතු බන්්ඩා මා මණඩියටත් ඒවාගේම දෝ දුඹවෙල එච්චෙම් මත්දුම බණ්ඩා ඒවාගේම වීරියකඩ MW රම්බන්ඩා ඒවාගේ වයියම් කුමාරි හාමි ලොකු අපච්චිට සහ. ලොකු අම්මා ඇතුළු පවුලේ හැමද නාටමත්පුන් යානමෝදනාන් කරන්ට. ඒවාගේම DP ජීදරයක්, ඒවාගේම K.G රොසලි හාමි, KG සුගතපාලය තුළු පවලේමිය ගියසිහි කටයුතු ඥාතීන්ට පින්දෙන්ටත්. ඒවාගේම කොළම මහරගන සභාවේ දිසා. කාර්යාලේ සේවේ කොට මිය පල්ලව සැපත්වනු සියලුම කාර මණ්ඩලයට පුර්‍යාණමෝදනා කිරීම. එවාගේම සෙත් ප්‍රාර්ථනා කරන ඔක්තොම්බර විසි පස්සන දින උපන්දිනය සමරණ ආනන්දලාල් මහත්මාට, ඒවාගේ වියම් සෝමවතිී ඇතුළු පවුලේ හමදනාටමත් වයම් ්‍රික්කම සිංහ තුළු පවුලේ හැමඳනාටමත් NDP අමරපාල මහත්මාට, ඇන්ඳ වීරකෝ නැතුළු පවුලේ හැමද නාටමත් දෙපාර්ශවේම සුජීවත්තවාසය කරන පවුලේසිහිටයුතු හැමද නාටම උතුම් බුද්ධාදී රත්නත්‍රිය නන් තාශිරවාදය සලසේවා. මේ පින්කමට උදවඋපකාර කළ ඥාතීන්ත්‍ර හිතයිශීන්ට කල්්‍යාන මිත්‍ර හැමද නාටමත්. මේ උතුම් ගෞතම සම්බුද්ධ සාාසනය තුළදී. චතුරාරය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනිින් සැසන්ට මේ උතුම් හේතුවාසනාවේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිෙද්ධ කරන පින්කම. පින්නතුනිමේලො උතුරු සුවය ධර්ම දේශනාමාලාව සූත්‍ර දේශනා ඇතුරු කොටගෙන පැවැත්වෙන්නේ. ඒ අනුවාපී ධර්ම දේශනාවටාද මාතෘකාවසයෙන් තබාගත්ති මජ්ජිමනිිකායේ. දෙවෙනි කොටසේ බෝධිරාජ කුමාර සූත්‍රය. බහෝම ලස්සන දේශනාවක්. බෝධිරාජ කුමාර සූත්‍රය දේශනා කරන කාලයේ බුදුරජාන් වහන්සේ වැඩහිටිය භගු රට සුන්සුමාර ගිරි කියන නගරේ බේස කලා කියන වනේ. ඒ පින්නතුනි මුවන්ට අබේධානය දුන්න වනයක්. ඒක ඇැන මුවන්ට නිදහසේ බයනතුව ජීවන්තන්න පුළුවන් තනක් තමයි පින්නතුනි කියන බේෂ කලා කියන වනය. ඉති ඒකාල අපේ බෝධිරාජ කුමාරයා පිනදුට මතකයි කෝක නද කියලා. බොහෝම ලස්සන පින්නතුනි මේ දේශනාව කියනවා පාසාධයක් හැදවා. ඒක නෙලුම් මලක පින්නතුනි හැඩේ තියන්නේ. ඒ ප නෙළුම් මලක හැඩේ තියන බොහොම ලස්සන තැන. මේක හදල බෝධිරාජ කුමාරය කල්පනා කළා ඉස්සෙස්සෙල්ලා මේ ෝ නද කියන ප්‍රාසාදයට කවුද වඩම්මන්නේ. මේම කල්පනා කරකර ඉන්නකොට බෝජරාජ කුමාරයක් තමන්ගේ ඇමෙත්තුමාට කතා කලා එයා ගැනම තමයි සංජිකා පුත්‍ර කියනව සංජිකා පුත්‍රය බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා මගේ නාමිං භාගතුන් වහන්සේට වඳන්න. වැදල කියන්ට බෝධිරාජ කුමාරයක් ඕෝකනද කියල ප්‍රාසාදයක් කදල තියෙනවය බලුවන්ම් ශවාමීන් වහන්සලත් එක්ක මෙතන්ට දානිට වඩින්න කියන්න කියලා. සංජිකාපුත්‍ර කියන මෙමැත්තුමා බුදුහාමුදුරුවන්ටකව බුදු හාමුදුරුවනේ ම මේ වදින්නේ බෝධිරාජ කුමාරය වෙනුවෙන්. පසඟ පිහිටවල බොහොම ලස්සනට බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා මොවක්්පිගනව පෙන්න තුළි මේ බුදුහාමුදුරුවන්නේ මංආවි මගේ පණිවිඩයකට නෙවෙයි බෝධිරාජ කුමාරය බොහෝම ලස්සන ප්‍රාසාධයක් අදලා. ඔබහන්සි ධානට වඩින්ඩ කිව්වා බුදු හාමුදුරුවෝ මේ දේශනාව කියනව පෙන්නතුනි ඒ ආරාධනාව ටුස්්නිිං බාවිං පිළිගත්සේක නිහන බුදු හාමුදුරු ආරාධනා පිළිගත්තා. දැන් මේ බෝධිරාජ කුමාරය බොහෝම ලහි ලහියේ පෙන්නතුනි ධානි සූදානම් කරවා බුදුරජාන් වහන්සේට බොහොම ලස්සනට පිළි එල කරලා පින්නතුනි ධාන තිබේ උඩු මහළේ ධාන තින්බේ උඩු මහල හ යි බෝධරාජ කුමාරය ප්‍රර්ථනාවක් හිතේතයාගෙන පන්නතුනි පාවඩ දැම්මා. මොකද දේ පාර්ථන බෝධරාජ කුමාරයට ඒසාමි දියණයට පින්නතුනි මේ දරුව නෑ. එනිසා ප්‍රාර්ථනාවක් ඇතිකර ගත්ත බුදු හාමුදුරුව මේ පාවඩය වඩින් වැඩියොත් අපේ ප්‍රාර්ථනා විෂ්ට වෙන බව ඒම තල තමයි පවඩේ දැම්මේ නමුත් බුදුරජාණන් වහන්සේ දානට වැඩියා. භාගතුන් වහන්සේ පාවඩේ මේ දේශනාව කියනුව පින්නතුනි පියගට පෙළ පාමුල නතර වූ සේක. භාගතුන් වහන්සේ නතර වුණ පවඩේ පෑගවිනය බුදුහාදරුවෝ. ඇයයට ප්‍රාර්ථනාවත් තියෙනවන. භාගතුන් වහන්සේට තියනුව පින්නතුන අනුන්ගේ සිත් බලන්ට පුළුවන් වුවනම් කඒකට කියන්නේ පරචිත්ත විජාරණ ඥානය කියලා අනුන් හිතන් මොකක්දඒ පිළිබඳව භාගතුන් වහන්සේට පින්නතුනිි ඒක තේරෙන පින්නතුන දැන්න බොදුහාමුදුරුව එක දන්නවා ඉති ප්‍රාර්ථන විෂ්ට නොවෙන බව දැනගන්න බුදු හාමුදුරු අතරව වුණා ඉතින් අතර වෙලා බොදුහාමුදුරුව වෝ හැරල බැලුව පින්නතුනිි මේ අනන්ද හාමුදුරුවදහා අනදහදුර දැනගත් බුදුහාදුරු මට මේ යම් පණිවිඩියක් කියන්නේ මොකක්ද මේ පාවඩය අකුලන්න කියලා න්ද හදුරුව බෝධරාජකුමාරැඩක බෝධ ාජුමාරයේ බද හාහමුදුරුව පාවාඩෙෝඩිං වඩින් නැහැ. එඩිසා කරුණා කළ පාවඩි අයින් කරන්න කිව්වා. පාාවඩි අයින් කලා. පාවඩි අයින් කලාට පස්තමයි බුදු හාමුදුරුව පින්නතුනේ වැඩම කළේ ධනසාලාවට වැඩම කළ මේ දේශනාවේ කියනවා. ධනි බුදු හාම්දුරුවට බොහොම හොඳ ලස්සනට පිළිගන්නවලා. කුඩා ආසනයක් අරගෙන බෝධිරාජ්‍ය කුමාරය බුදුහාමුුරු ගාවින් වාඩි වන දානින් පස්සේ. වාඩි වෙලා කියනවා හනම බුදුහාදුරුවන සැපේ සූසයේ නොලබිය හැක්කකි ඒ බාගත හැකේ දුකන්නේයි තමා තුළ අදහසක් ඇති බව ප්‍රකාශ කළ. බුදුහන්නේ සැපක් විඳිනවනං අනිවාරෙන් දුක් සැපක් විදිින් ටෝනන්ගෙතින් දුක්විදිින් ටඕෝනකිව්වා බුදුහන්නේ සැපවිදින්න ඕන්නන් දුක්විදින්න ෝ නේද කෙලවවා බුදුහන්දුුරුත් මතක් කලා බෝධ රාජකුමාරය සැපවිදිින්ට ෝනන්ගෙති දුක්විදිින්නත් ඕන කිරවා මේ ලස්සන ප්‍රශ්නයක් පින්නතුනි එතකොට බුදුරජාණන් වහන්සේ සැපත් එකයි දුකත් එකයි භාගතුනහන් දවසක් පින්නතුනි භාවනා කළ අවසන් වඋනාට පස්සේ දේවතාවේ බුදුහන්දුරන්ගේ අහනුව ප්‍රශ්නයක් සාමිණ උබහන්සේට කැෑබේ තනින් ඉන්න කොට නිකන් දුක් එහෙම ඉතිෙන් නැදෙ කෙ ැහ්වා තනිින් ඉන්නකොට එකක හිතෙනවන. බුදහන්තුරු මතක් කලා මේ දුක්වෙෙන මට මනොව නැති වෙලාද කෙලැහ්වා. දෙවතාව ආපහුවහනවා දැග ඔබහන් සතුට දින්න කෙලැහවා සතුට වෙන්න මොනවත් තිබිලද ගෙලැවවා තියෙන්නේ පැහතුට වේ එද මේක ලස්සන උත්තරයක්නේ ක් දෙන්නේ දක්න නුවනැති ලාලද සතුටන්ගන්නේ සතුටු පන්න නුවව ි ලව. අපෙන් ඇහුවත් කියන්නේ ඔන්න නොහ ඉන්නමයි කියලන. නැවත් බුදහර ගුත්තරයේ පෙන්නතු මේ ලස්සන උත්තරයක්. හොයතට තෙරනෑ. අපිට තේරෙන්නේත් නෑ. අපට තිය දේවතාවට තෙරන්නේෙත් නෑ. දවතාව අන්තිමට කියනවා. දෙයන සතුට කුත්න දුකකුත් නැති ශ්‍රමය ගොඩාකාලිකින් දැක්කව මේ ගේ ශමනයක් මක් ජීවිත දැරනයකිවවා. ඒති මනිසුන්ගේ ුද නතමතු ත්තරන බදුහාන්දුරු මතක් කළා දේවතාවනි මේ ලෝක මිනිස්සු දුකේදගෙන සැපහයෙනවා. මිනිස්සුන්ට සැප වැඩිවුනාාම උන්ගටිතැන් අමතක වේ න මුලාමතක වෙනවා කියන්නේ. එතකො ටේමනුස්සයා ආයි පින්නතුනිි වැටෙන්නේ කොහිටද. දුකට ඒනි දුක්වඳලා දුක්මදලස්ස සැපේකට ගැනක වරදක්නෙවෙයි බුහාර දේශනා කළේ. ඉතන්දි කබදාවත් මුල අමත කරන්න අමත කරන්න හොඳ නෑ. ඔය සමහර ව්‍යාපාර කරම්මිනිස්ස වෙන්නේ. පුංච තැනකින් පටන්ගන තියෙන්නේ එක පින්න තුනි මෝට සයිකලයකින් ඒ මෝට සයිකලේ තාමත්තේ රොසමාරුගා ලොකු ලොකු වාන තියෙනවා නමුත් ඒක විකුණනෑන ඒක කාටවත් දෙන්නේ මොකුත් දැවුවහම මේකින් තමයි හාතුරු දිය වුණු වනේ මේක තමයි දවුණු ේ රහස මේක දෙන්නන්නේ කාටවත්. තියවා එතකොට මුලාමතක් කරන්නේ න තව ලොකොළොකුවාහ තියනම නමුත් පින්නතුනි එක්කට මඩි රයටටින්නේ එක. එක බුදුහාමුදුරු දේශනා කළේ මිනිස්සු දේවතාවෙනි දුකේදී එකයි සැපේදි එකයි. එකන දුකේදී කම්පාවට පත්වෙනවා සැපේදි උද්ධාමයට පත්වෙනවා නමුත් මටඔය දෙකම නෑකිව්වා ඇයි සැපත් දුකත් දෙක මට උපේක්ෂා සහගතව දරන්න බලන්න දකින්න. පින්නතුන් දන්නවා අදටත් මේ ලංකාවේ බුදුන් වදින බුදු පිළිමියක් අත් ගන්න සල්ලි නැති ඒ වනාට බෑලි කෑලේ හැතරකින් පෙට්ටියක් ගහ ගෙන පින්නතුන් දැක ඇති ඒක වෙසක්කාඩ් දෙකක් තියන්නේ බුද්ධරෝපයයක් යෙන ඒකත් තියාගෙන පින්නතුනි පහන පත්තු කන්නවා බුදු වදිනා ඒත්කමන් නෑතින් බුද්ධ වන්දනාාව කරනවන්නේ දැ එහම වඳින්න්නඇත් එහෙම කරන්නෙත් නැති මනිසා බැරිකම නිසා කෝමාරි බුදුන් වදදිනවා දුක් ඉඳගන්න දුකයි ඉඳගෙන දුක කිය 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 කාටද බුදු හාමුදුරුවන්ට මේ හොයන්න මොනුවද සැ. කාලයයක්ත් තිස්සේ බුද්ධ වන්දනාව කරනකොට මේ මනුස්සයක පින මතු වෙනවා. දැන් ලැබෙනවා. අඩුපාඩුවකුත් නෑ හැබැයි ගේත් හදා ගන්නවා යනවාහනත් ගන්නම කිසිවර දක්නෑ දෙැම්මකක්ද කරන්නේ. බුදුන්ව දෙන්නේ. ඇයි දැන් සැප දෙක්කනේ. ොක් නැතිකාල ෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහ ගෙන වෙසක්කාඩ්ෙකක්ත්තියාගෙන ඒ බුදුන් ඇද මනුසියට තැම් බුදුන් ඳන්න බෑ. තැන් සැපවැඩීනි අන්න එකයි. බුදුහාම්තුරු දේශනා කළේ දුකේදයකයි අපි සැපේද එකයි. එකට බෝධිරාජ කුමාරයහනව දැ අපි ව්මක පින්නතුනේ දුක්විින්දල දුක්විින්ඳල දුක්කින්දලා. සැපයකට පත්වෙච්ච කෙනකුට සැපේ අහිමි වුණනාට පස්සේ ආයි දුකට පට හම දුක වැඩී දඩුවයිද. දුක්කිඳල දුක්කකිඳලා සැපයකට පත් වෙච්ච කෙනකුට සැපේ අහිමි වෙලා ආයි වැටෙනවා දුකට. මේයහන්නේ එබ දුකෙනකුට දුක වැඩී දඩුයිද. අඩුයි. ඇයි එයා දුකත් විඳල තියෙනවා. සැපත් විඳල තියෙනවා. ඒකෙම තේරුම් ගන්ට, ක්විද නොය කියනක ජීවිතය අසුභයක්ක් නවේ පෙන්න්නතුනි දුක්විඳල සපේකට පත් වුණනාට පස්සේ බුදුහාමුදුරු දේශනා කළේ කවදාවත් මුහමත කරට හොඳනෑ. දෙැම් බිහම කිව්වොත් සැපේ විතරක් බුක්ති විඳලා. දුක්විදලනෑ අයා සැපේ විතරක් භුක්තිවිඳලා දුකට පත් වෙච්ච කෙනකුට දුක වැඩී දඩුයිද. දුක වැඩී ඇයි එයා දුක් විඳලනෑ. ඒකෙන්ම තේරුම් ගන්නකු පෙන්න්නතුනි ක්ද යන ගමන කොච්චර සාර්ථකයිතද අපි පුංච කාලය වෙසක්කෝඩු හැදවා ලයි්‍ය බුනෑ ඉට පඳමක්කරි පහනක්ත් පත්තු කොලා පෑබාගේ තියන මෙන්න හොලගක්ව වෙල ගිනිගන්න ගිනිගත්තක් හොඳයිද නැ්ද හොඳයි ඒ අනිත්තතාඒක දක්කි ඕන කොච්චර මහසලාද වෙෙසක්කෝඩුවක්කගදන්නන්නේ එක එක හදලා පෑබාගයක් ඒක ලස්සන්න බල්ලලා මෙන්න දැන් ගිනිගන්න තින් ඒදුක පුංචිකාල දැක්කනං ඊට වැඩි ලොකු දුකක් කාවත් ලොකු වෙනකොට එයාට දරන්න දරන්න පුළුවන්. ඉති ඒකෙමති සරුගල්ලැරයා පුං්චිකාලේ නූලකඩාගෙන ගියා. දුකයි. ඒ වෙච්චික හොඳයි මොකුන් නිසාඳ වේ පින්නතුනි ඒ දුකත් වින්ද. ඒ පුංචිකාලේ ඒ විදියට පින්නතුනි ඒ දේවල්වලින් මේ දහම තුලින් පින්නතුනිි. ෝම ලස්සනට පෙන්න්නන්න පෙන්න්නවතුන ජීවිතයේ දුක්දල යන ගමනක සාර්ථකත්වය ලැබූට පස්සෙ කවදාවත් ඒක අසුභයක් අහිත කියල කවදාවත් පෙන්න්නවතුන හින් ෝතන. බුදුහාදුරොත්තේමනි කොච්චර බුද්ධත්ව වෙනුවෙන් දුක්කින්ද. දැන් බුදුරජාන් වහන්සේ පැදලි කරනවා ඔහු බෝධිරජ කුමාරය සැපවිදිින්ට ඕහ දුක්මදිින්ට ඕන. බුදුහාම්දුරෝ දේශනාව කියනව තමන් වහන්සේ විඳ බුදුක් කුමක් වෙනුවෙන්ද. බදධත්ව වෙනුවේ. බෝධිරාජ කුමාරය මම තරුණවයසේ සිටි මම නවඔවුන් වයේදී. කෙස්්‍රවුල් බාල මාපියන් හඬක්ද්ද. කඳුලු වගොරුබද්දී ගිහිගේ නික්මිලාකින් කුසලගවේසිකින් සච්චගවේසි. කුසේ මොද සත්‍යේ මොකද කළ මම හොයාගෙන ගියා. එතකොට මාලිගාවෙන් එලියට බැස්සේ ්‍රම්මය සුරම්ය සුභ කියයට මාලිගා තුනක පෙන්න්න තුනි සැපත් බුක්තිබිඳලා. ධාර්ථ කුමාරයා වැසි සාරමාසි ඩුමහල්ට නැක්ග හම. වැසි හාරමාසය අවස ගැනකක් ආපහු පල්ලෙ හටවත් වහින්නේෑ. ඇයි පින්නතුනිි ඒතරං සැප තුග නිමහලට පිරිමියන්නත්නෑ කියනවන්නේ. තුංග නිමහන දෙයන්නේ. දිවිලෝකකි දෙවි අ අපසරාවන් පරය රූප සම්පත්තියක් තියෙන කාන්තාව විතරයි. එහෙ සම්පත්තියක් භුක්තිවිින්ද මම එදා සේලු සම්පත් අතහැ ගිහිගේ නික්මුණේ පැන්කෙන්ඩියක්ත් අතරගෙන එලියට බැස්සෙම ලොකුපුටුවක් ලොකු මාලිගාවක්කොයන්න. වෙයි ඒත් දුකවින් දෙම ඊට වැඩියේ ලොකු සැපයක් මේ ලෝක බුක්තිමිදන්ට. එහෙම ගිහිල්ලා මේ දේශනාව කියනවා මම සත්‍යය සොයාගෙන යනකොට මට ස්සෙල්ලා ම හම්ඹබුණේ කවුද ආරාර කාලාම පින්න දු්ට මතකයිහිනේ මං යාගා විගෙන ගත්තා. එයාගා විගෙනගෙන කාලයයක් කනකොට එයාගේ ගෝලයෝටික මට මාර දුන්නා. මම ගේ යාගේ ගෝලෙක් ඇටියේ අන්තිමට එයා ගෝලය මට මාාරදුන්නා මං ඇහුවා ආලාරකාලාමකින් ඔයා උගන්නන්නේ මෙච්චරද කියලා. එතකොට එයකූම උගන මෙච්චරයි කියලා. ඉති මංකල්පනා කලා ම හොයෙන නිවන මෙයාගාව නෑනේ. මං එයාගාවින් ගියා කාගාවටද. උද්දකරාම් පුත්තකාාවට. එයාගාවත් මං ඉගෙන ගත්තා බෝධරාජකුමාරය යම්තතාක් දුරට ඉගෙන ගෙන මං ඇහුවා යයා ගන්නනනි මෙච්චර දුද්ධකරම් පුත්්ක ං මෙචරයික උගන්න. ඉතින් මකල්පනා කලා මෙයාගා මහොෙන නිවන නෑනේ මං ඒ දෙන්න ගාවිම්ම ගියා. ගිහිල්ල මේ දේශනාව කියනවා මම උරුවල් දනව්වෙ සේනානි කියන නියම් ගමේ මනහර භූමි ප්‍රදේශයක් දගෙනකොට මට හිතුණ පදන් වීර වඩන කෙනකුට ඒන සම්මා සම්බුද්ධත්වය පසක් කරන ගෙනකොට මෙතන නියම තැනක් කියල මට වැටහුුණ එදා මට එහෙන්න කොට උපමාතුනක් වැටහුුණ උපමාතුනක් ලස්සනයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ වතුර ති වතුර තිබිලා ගොඩ ගත්තු දරලීයක්. බෝධිරාජ කුමාරය ගිනි දල්වන්න හැදුවට මේ ගිනි දල්වන්නට බෑ. ඒවගේ තමයි යම්කිසි ශ්‍රමණයක්කෝ බ්‍රාක්්මණයක්කෝ කයිංහා සිතිං කාමියන්ගෙන් වෙන් නොවී වාසය කරයිද. කවදාවත් සම්මා සම්බුද්ධත්වයක් ලබා ගන්නවේ කියන කාරණාව සිද්ධ වෙන්නේ. ෑ. කයිනුයි සිතනුයි දෙකෙන්ම පින්නතුනි කාමයන්ගෙන් වෙෙන් වෙලා නෑ ඇයි. මේ ලෝක වස්තුකාම ක්ේෂකාම කියලා දෙකත් තියෙනවනේ. වස්තුකාම කියන්නේ. වස්තුවට තියෙන කැමැත්ත. ක්ලේෂකාම කියන්නේ එකෙන අපිට ඕන වෙලාව ඕන දෙයක් අත්හරන්න පුළුවක් අත්හරලා ගියාට මකොද ඈතට ගියත් මතක තියාගන්න ඒ වස්තුව නැවත 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 කල්පනා පෙනව ආනයකට තමයි කියන්නේ ක්ලේෂකාමේ කියලා. එනන් දැන් වස්තුකාමේ මිදඳ ලේසි ක්‍රේෂකාමේ මිදඳ ලේ. වස්තුකාම මිදන ලේසි පින්නතුනි. ලේෂ එකන ගතින් අතහැරයට යමක් සිතින් අතහරින්ට හරි පින්නතුන යමාරුවේ. සිතින් අතහරින්න බැරිවුණොත් බුදු හාමුදුරු දේශනා කළා ආපහුවෙන්නේ ආපහොුවන්න වස්තුකාමේයටටමයි. ඇයි පින්නවතුන සිතින් ඒ වස්තුකාමේ මතක් වෙනකොට නේ ආපින්න තු ඉන්න බෑන හිටපුතුරට පින්නතු ආපහුවෙනවානේ. ඒවගේ බුදුහාමුදුරු දේශනා කළත් තෙත දරලීයක් කරගැෙන තෙත තියෙද්ද. කවදාවත් ගින්න්න පපද වන්න හැතුන ගින් නිපදවට බැරුුවගේ තමයි. කයින්වත් කාමියන්ගෙන් වෙන්ෙන් ඇැතුව සම්මා සම්බුද්ධත්වයක් ලබනම කියන කරනාව කවදාවත් හිදද වෙන්නේ. දෙවෙනි උපමාව කියනවා බෝධිරාජ කුමාරය දිය බේරෙන තෙත දරලීය. දිය බේරනම තෙත දරලීිය කරග ගිනි පදන්න ඇතුුවට ඒ ගිනි පදන්න බෑ බදුහන්දුර දේශනාක අන වගේ තමයි යම්ක සිකනෙක් ඒ යම්ක සිකෙනෙක්. කාමච්ඡන්දයක් කාම ස්නේයක්, කාම මූර්ජාවක්, කාම පිපාසයක් කාම පරිදාහයෙන් ඉවත් නොවෙනතුරු. ඒයන්නේ ඒගේ හිතේ පින්නතුනි, කාමේ තියනවා නමුත් පින්නතුනි, තාම කාමච්ඡන්දය දුරු වෙලා නෑ. ඒකන්නේ ඒේ වතුර තියනව පින්නතුනි වතුර තියනිසා තමයි ගින්නක් නිපද වන්න බැරි. ඇත් එතයින්නේ. ඒවගේ තමයි කාමේ තියනතා කල් බුදුහාමුදුරු දේශනා කලා. දාව සම්මා සම්බුද්ධත්වයක් ලැබනවය කියන කාරණාවක් සිද්ධ වෙන්නේ. ෑ ඊට පස්සෙ කියනවා. වලිච්ච දරලියක් කරගෙන ගිනි නිිපදවන්ට පුළුවන්. බුදු හාමුදුර දේශනා කළලා යම්කිසි කෙනෙක් කාමයන්ගෙන් කයින්හා සිතින් මෙ දෙකෙෙන්ම කාමියන්ගෙන් වෙන්ගලා සම්මා සම්බෝධියයක් ලැබනවයි කියන කාරණාවක් වේද. ඒකිිෂ්ට කරගන්න පුළුවන්. එනම් මම සිතිනුත් කාමියන්ගෙන් වංගුණා ගතිනුත් කාමියන්ගෙන් වෙන්ගුණා සිතින් කයින් කියන. මේ දෙකෙම කාමියන්ගෙන් වෙෙන් වෙලා මම කල්පනා කළේ මොකක්ද. මේ දේශනාව කියනවා මං පටන් ගත්තා වීරි වඩන්ට ඒ වීරිවඩන්න පටන් ගත්තු මම මට මේ වගේ සිතක් ඇතිවුුණා දත්මිටි කාගෙන දෙවවනේ. දත්මිටි කාගෙන අ දේශනාව කියනවනි ඇතිවුුණු කාමසිතිවිලි බැහැලේ කොහොම දත් මිටි කාගෙන දිව උඩු තල්ල තියලා සද කරගෙන මගේ හිතට සෑම කාමාදී සිටවිල්ලක්කමං හි හිතින් බැහැර කලා මේ මොකක්ද මේ කරන්නේ. මේ සැපත්ද විදින්නේ නෑ පින්නතුනි මේ දුක් විදින්නකුමක් වෙනවෙද සැපක් වේ බෝධරජ මායහු ප්‍රශ්නය කනේ බොදුහන්න්නේ සැපවිදිින්න දුක් විදින්න නේදක ලැවවා යින් සැපවිදිින්ට ඔන්න ක් දන්න ඕන තමයි. එක ලස්සන දහමක් පින්නතුන මෙම උඩින් කතා කලාට බොහෝම ලස්සන දහමක්. ඇ ලන්න ඔයි ්‍යපාරල දියුණ වෙච්ච බොෝ මිනිස්ස. ගත්තහම පින්නතුනි පුදුමාකාර දුකදම. සමහරු පින්නතුනි පේමන්ටල්ල පාපි සිවිකුන්නා මහමහා. අද ලොක රෙදි සාපෝල පින්නතුනි අයිතිකාරයෝ. සමහරු පින්නතුනි අනුම් බත්කාප ඉදුල් පිගං හේදවා. අද සමහර ම ලොකූ ලොකු හෝටල් පින්නතුනි අයිතිකාරයෝ. මේ හෝටලේ වැඩ කරලා. ඉදුුල් හෝදලා. පිං හෝදලා. එහෙම කරනගමං හිතා ගත්තා මේ දුකා අදවින්දට මේ වගේ තනක් කවදරි දවසක මමත් පටන් පටන්ග ඔයත්තන්ට උොනතරම් මුණ ගැහිලතින මේ ැනෙ මිනිස්සු ප අපිතක් කියපු කතා පින්නතුන අප මේ කැන ද ම හෝලි පි හ න සේ. අද සේවකයෝ සීයක් දෙකසේ පනහක් වෙතර තියාගැෙන පෙන්නතුනි මහා විශාල ව්‍යාපාර කරන්න බිනිස්සු. ඒ කියනවා දුක්කදල එකැනේ ඒක මතගැන ජීකනේ ආතන තුළ මොන ප්‍රශ්නයාවත්. ල මතක්කනකොට හාමුදුරුවන කල්පනාබෙනමක වවා එච්චර දුකක් මට මේ ප්‍රශ්නය මොකක්ද කියලා. ඒක ලස්සනතන ඒන ජීවිතේ ප්‍රශ්නයක්කාවට පස්සේ පෙන්න්නතුන යන්ඩෝන ඒ ප්‍රශ් මුලට එකනේ සමහරුන්ට බුදු හාමුදුරු දේශනා කලා ඉහට අනකොට පෙන්න්නතුනි මුලාමතක වෙනට ප්‍රශ්නයක් කාවත් පෙන්න්නනතුන ඒ එක දරන්න පුළුවන්කම. ක් ඒයි ධර්මානුකූල පැත්ත පැත්තකට දාලයි ඒ මනුස්සය පින්නතන දැන් දුක් ද දුක් දල පින මතුකර ගත්තා පින මතුකරගත්තට පස්සේ මහි අලුතෙ පිින් කරන්නේ අලුතම් පින් කරන්න මිනිස්සුන්ට පින්නැතුනේ පින් තියනවා සමහරු පින්නතුනි කරන පවවඩ නිසා මතු වන්න තින පින සහරුගේ නැති වෙලාගෙනවා. ඒට වකගන්නකොට මතුවෙන පිනන්න නැති වෙනවා එකඒ එකට හොඳ වැඩ කරට ඕ හොඳ වැඩ කන්නකොට තමයි. පි පිනොතු මතු වන්නේ මොද හොඳ ඩගන්නනකට දවියන් පවා. ආචිරිවාද කරන මේමනස්සේ දියුණු වෙන්න්න උස්සාාන්ත වන්න මිනිහෙක් මේ මිනියට උදව් කරට ඕන. පින් නොත්තුන දෙදවි ආචිවාද කරන්නේ උදව් කරන්නේ ඕනතන දයි පින්න්නොත්නේ ධරමික උත්සාාාවන්ත වෙලා දදිවුණු වන්නහද මිනිකට දෙවොත් පින්නත්න උදවරන වනන්නේ. ඒකන බුදුහදුර දේශනා කලේ මනස්සලෝ මනිස්ු හොඳ වැඩගන්නකොට දෙව සතුට වෙනවන්නේ ඇයි දදිවිලෝක දෙවියන්තව. මනුස්සලෝක මිනිස්සු නරක වැඩගන්නකොට දෙවිය ුදුක් වෙන වයි පින්නතුනි අසුර පිරිස වැඩි වෙනවා. දැක්කනේ අර කතාවත් තියෙනවා පින්නතුනි එක රජවාස එක රජවාාසලක මේ වැඩකරපු සේවකයකුට රස්සාාවනැතිවුණා. රජලු එලියට දැම්මියාව. දැන්ගඇති රස්සාව නිතිතල අනයන්නේ මගද හම්බෙනෝ පින්නතුනි තාපසේ. ඒතාපසේ ඉන්න පැත්තන හැල මිය කෙ ගහල යනවා. ඇඟට නෙවෙයි ඒ පැත්තට කෙළගහල යනවා. දවස් දෙකක් කියන රජවාසල මෙන් ලියමක් කනවා මකක්ද. ආපහු සේවයට වර්තා කරන්නේ කියලා මෙයා හිතනවා මෙ සේවක හිතනවා අර තාපසයක් පැත්තහෙල්ල කෙළ ගාපුනිසයි මටතාාද රස්සාවම්බුණේ කියලා. ඊට පසේ දවස් තුනහතරකට පස්සේ රජමාලිා වැඩට කරපු සේවිකාවකටත් ටස්සාාව නැති වුණා මෙයාකල්පනා කලා මේ සේවිකාව අරයගෙන් හන්ට අස්සා හම්බුණන කොහොමද කියලා අරයගේ කිව්වා මොකද තාපසයටට කෙළ ගැහ යක ව ට පස මටස්සාහ මලුම කාවයකුවා මෙයත් ඒගම කලා දැන් මිනිස්ස අතර මතයයක් ගොඩ නැගෙනවා මෙයාට කෙළ ගැහුවත් ඕන දෙයක් හම්බෙනවා කියලා ඒම කළගහපනිසා රස්සාහම්බින මොක් රන වනේ පින්න තුනි මේ මිනිස්සුන්ගේ තියන පිනටයි මේක හම්බෙන්නේ නමුත් පින විපාග දීල තියෙන්නේ මොනම කරගෙනද පෞු් කරගෙන. පින විපාග දීල තියෙන්නේ තාපසට කලගහල පව් කරගෙන. ඒත්න්ගේ පෙරසංසාර පිනකට රස්වා හම්බෙන්නේ මම්බලන්න මිනිස්සු අතර පින්නතුනි මතයක් ගොඩ නැගෙන හැටි. අරයට කැළගහුවත් මේ දේ හම්බෙනවා. ඒ නිසා දෙෙම. එනිසා. දුජාන්හන්සේ දශනා කලා මනිස්ුන්ට පින්නතුව නෙම අරන පවඩ නිසා පින්නතුනි සමහර බුදුහාන්දුර දේශනා කලා පිනත් තියෙනවන ඒවත් පින්නතුනියට පත්වෙල යනවා. ඊළඟට දේශාව කියනවා බුදුරජාන් වහන්සේ මම ඒ විදියට වීරය කරනකොට මගේ කෙලිබලින් දාාඩියබැ කරන්න පටන්ගත්තා ඇයි පින්නතුනි පුදුන් වීරයක්නේ ඊට පස්සෙ කියනවා. බලවතෙක් දුබලයකොට හිංසා කරන කල්ලේ. යම් කිසි දුක් ඇතිවෙනවද එබුද දුක්වේදනමට ඇතිව වනා. බුදු හාමුදුරුවෝ සියනනාධ සූත්‍රයේද සාරිපුත්ත මහරහතන් වහන්ත්‍රරකිෙනව සාරිපපුත්ත බුද්ධත්තේ වෙනුවෙන්ං කොච්චර දුක්විනද කියනවනං බුදු වෙන්න කලින් ම සසාන භූමයටට ගිහිල භබාවනා කළ. සුසානභූමියයේ භාවනා කරන්න බැහැ. ඇයි ඒ මිනි ගඳට නිදිමතයනෝ ගඳර නිදිමතේනෝ. මම කරපුදේ තමයි පරණ ඇටු මිනි යටකටු අරගෙන. ලවෙු ටාව ලිහිල් අරගෙන ඒ එලල බිමට අරයටකට ඔක්කෝ මකොතුොලා මකේටද අර ජටාරදි කෑලට මේ කියනක තේරෙනවන අරත් කියයලා එකො ලෙකොතු කොල ඒක ගැහව ගැටියක් පොට්ටනිය හදාගෙන ඒ කොලුව තිල තමයි සස්සාන්න භූමි සාහරිපපුත්තම බුදධිය ගත් බරිතැන ඒ බුදියන් ඉන්න කොට ලමයි ටික් ගොපලු දරුව හරක්මල් ලළමයි හරට්ි එකක්දමයකෝ තනකොල කවනස්වාන බූමියයට එක ලමයක්. බොදිය හිටපු මට හරට තලනතිෙන කැවිටෙන් මගේ කනට කෝටුවෙන් ගැගෙන ගියකුවා. මේක මොකදවෙ ළඟදිගෙන ල්ල මනිියද කොද කියලා එහෙමයිකුව මට කළේ මිනිස්සූ. නමුත් සාරිපුත්ත මගේ කංවලට කෝට වලින් ගනපු. එකම ගොපලෝ දරුවෙක් කෙහිවත්. මං කවදාවත් දේශයක් තරහාවක් ඇතිකන ගෞත්ත බවක් මට මතක එහ දුක්විඳල හරිකමක් නෑසාරිපුත්ත මට ඕන කමතිබුණන මොක් අදෙවේ තායික්මනින් බුද්ධත්ේ. දෙක්කනෙ දුක්වෙන්නපු හැටි. තා බොහෝ තැන් තියනවා පින්න තුනි. ඊට පස්සෙ කියනවා. අනතුරුව මම අප්‍රාණික ධයානයේ වඩන්න පටන් ගත්තා මට සිතිවිල්ලක් ඇති වනාා මේ විදියට කරනකොට දේශනවික් අප්‍රානිික ධානේ ඒ කියන්නේ නැහැනොයි ඒවාගේ මුයි නොයි. නාසේනොයි මොුව නුයි හුස්මගන්න එක බුදුහාම්තුරු දේශනා කළම් නතර කලා ඊට පස්සෙමක දනන්නේ කංවලින්. ිටවෙටන් ගත් යි පෙන් උතුනි නසයකටය දෙකම මෙ මොකුත්නවේ මේ බලන්න කුම නහෝ ක්‍රමයකින් සම්මා සම්බුද්ධතයට පත්තෙන් ඇතින් බුදුවෙන්න මෙහෙමයි කියලා කියලන්න කවරුුවක් අඇ ට කවරුවක්කත් පෙන්න්න තුන හිටිය නෑනේ. ඊට පස්සෙ කියනවා. එසේ පදන්වයට වඩනාවිට දැඩි වෙහෙසි දෙන්න පටන් ගත්තා සංසිදීමක් සැනසීමක් ලැබුණන නැවතත් හුස්ම නොගෙන අප්‍රාණික දෙහානය වඩ නොකොට මාතුල සිති පිල්ලක් ඇති වනාා ඒ තමයි. මේ දේශනාව කියනවා මේ ඊට පස්සේ දේශනාව කියනවා සමහරු දේවතාවරුල් කතා කලා ත්‍රවබාදධ ්‍යෞතුමයන් වහන්සේක් මැටල දෙකොහහිද කියලා. එක දේවතාවකු නෑ රහතන් වහන්සල ගැටි හොම තමයි. ඔය මැරිලා ඔය මැල්ල නිව ඉන්න හැටි කියලා. කවුද මේ දේවතාවරු කියන්නේ කව් දැකලද. අපේ බෝහතන් මහ දෙැකලා. ඊට පස්සේ කියනවා. මමකර ු දේ තමයි කඩලා ඇටික් මෙන කඩල යුෂ මුංන් ඇට. ඒවාගේම කොල්ලිවිෂ ආදී පතක් පමණගෙන පානය කිරීමට පටන් ගත්තා අතිශයිනු මගේ ශරීරය කෘුස වෙලා ගියා. කෙට්ටු වෙලා ගියා දේශනාාව කියනව පින්නතුනි. නිසීදන මාන්සේ ඔටු පිඩක් මෙන්ද. ඇස් ගිලී ගියා. ඒ විතරක්නවේ බඩඇල්ලුවහ මහුණනි පිටකොන්ද පිටොල්ඇල්ලුවා මහුණේ බඩ ඒතරං බෝධිරාජකුමාරයේ දුක්කින්ද මම කල්පනා කලා. මගේ සිතට දා සිතිවිල්ලක් මතිවුණා ඒතමයි වක්්මගුල් දවසේ මෙ දහම් පතල කලාප ඔක්කු ඉගෙන ගත්තුවා. බ්ම ගොල් දවසේ. ඉන්නකොටට මම මොකදද වැඩුවේ. ආනාපාන සතිය. ඒ ආනාපාන සතිය සහි පත් වූ මම ඒ වඩන්ඩ පටන් ගත්තා. මුලින්ම කරපුු දේතමයි පංච නීවරණ ධර්ම යටපත් කලා ඒතමයි. මච්චන්ද ව්‍යපාද තින මිද ද් ධචකොක්කොචි චිච්චා කියන නේවන්න ධරම එකෙන් එක එකන්න එක යට පත් කලා එතකොට කාමච්චන්දඒ කියන්නේ කාමේයට තියෙන පින්න තුනිි කැමැත්ත. ලස්සන උක්මාවක් කියනවා බුදු හාමුදුරුවෝ මිනිස්සු නයට සල්ලි අරගැෙන කරමාන්ත කරනවනි වෙලාවට නය ගෙවාගන්න බැරිවුණොත් නයිකකාහරයෝ කඩුල්ල ගාවට ගේටෝ ගාවට ඇවිල්ල හොඳදේබේනුත් බයිනවා දරැබෙනුත් බයින හැබැ මොකෙන් ැන හෙන ඉන්න වෙනවා. ඒ වගේ මේහිතට මොන කාමාදී සිතිවි ියාවත් ඉවසඟන්න සිද්ධ වෙනවා. හැබයි යදස කර මනුස්සය න අයගවල ඉවර කරනවා. ඉවර කලාට පස්සේ මනුස්සයට තියෙන පුදුම සතුටක් අන්නේ වගේ තමයිකවා නයගවල මිනිහෙක් අවසන් වුණාට පස්සේ ලැබෙන සතුට යම් සේද කාමච්චන්දී නිදහස්සවෙච්ච මිනිහත් ලබන සතුට ඇ පන්න තුනි කාමේ හොයන්න කොච මහන්සිුවේටඕනද. ඔයා ගත්ත කියීමමුකු දුක්කෙද හරිකාමය ඒයි ඇයි කාමි පරිසන් කරන්න ට වැඩි පි තු නි හසයක් පඉඩි පායි. දුක්කද හොයාගත්තු කාමේ පරිසංගරගන්නට ඕනෑ. දැක්කන කාමේ තියන හොයන්න්න හෙන් දුක්වවිදින්ට ඕනේ ොයාගතර පය පරිසංගරන්න ඉට වැඩි දුදක්වෙදිින්ට ඕන. ඒ ඒෙන්ම තියෙන ඕනේ කාමය දු දුක් සහිතයි කියලා. ඒ කාමේ තුළ තියෙන්නේ සුළු ආශවාධයක් විතරයි. හරියට බුදුහාදුරු දේශනා කලා කුෂ්ටයක් හැදිච මිනිහේ. ච් ගි බලක් ලඟට ලඟන්නකොට තියෙන්නේෙ පුදුම. අපේ හි සනිපයි තුලක් තිචලට බරනක පහක් ලඟම ලංකල හරි සනීපයි. හැබේත් කසනවා. ඒ සනීපයි හැරව ගලනවා පොතු ගැලවෙනවා. ඒ සනීපයි ඇයි දාහ ඉස්පරස වෙනවනි. යම දවසක මේ මනස්සය කුෂ්ට සනීප වෙනවා. සනීපනාට පස්සේ ගිනිකබල දුක්කදායකයිද සැප සහගතයිද. දුකයි ඒනම්? ස්වාල තියෙන කාලෙ කුස්්ටේ තියන කාලෙ ගිනිිකබල සුවදායකයි. කුෂ්ටේ සනීපපුනාට පස්සේ ගිනිකබල දුක්කදායකයි. ඒවගේ තමයි කාමියන් නිසා මේ ලෝක මිනිහෙක් යම්කවිසි සැපයක් භුක්තිම දන ඒ සැේ හරිට කුටයක් හදිච මනසේ ක්‍රත්වච් ගිනිකබලක්නග ලඟගන්නකු ලබෙන තාවකාලික සුවයක් විතරයි පින්නතුනියක තියෙන්නේ පස්සේ පින්නතුන යෝගෙ තියෙන්නේ. දුක ඇතුලේ කොහොමත් දුකමයි. සැපෑඇතුලෙත් අන්තිමට හොයල බලන්නකොට පින්නතුනි ඒතියෙන්නේ තොකම තමයි. අපි කවරත් ඇත්තොත් පින්නතුනි පුදුම දිබිල්ලක් මෙදුවන්නේ මේ දුවදූ මොකක්දනේ හොයන්නන්නේ මොනවද. හොයන්න සැපහ. හරි දවදුවල මේ සප හොයාගත්තකීමක. ඒ සැපේ තුලිත් ඉතුරුවෙන් මොකක්දන්තිමට. ඒ ඇතුළේ පින්නතුනි ඉතුර වෙන්නේ ඒත් දුකම තමයි. මේ යම කම්බ කරනිපාකිවන්නේවෙේ බොදුහාහන්තුරු දේශනා කලා. ඒද තුළ තමන් සතුට වෙන්ට ෝනේ ඉංගොබ්බට ලෝක මිනිස්සු තන්හාවෙන් යමක් එකතු කොරන්න පලියට පින්නතුන එකතු කරන්න ගියාම තමන්ට පිනට ලබික්ච දෙයක් තියනව නම් ඒදෙත් මඟහරෙනවා. මේ කිය දේරුණන මිනිහෙකට යමක් තියනම තියෙන දේ බුක්තිමිදන්නේ නෑ ඇයි ලෝක දදුවිල්ලක් දුවනමන මිනිස්සු ඒ දුවන දිවිල්ලට මනිස්මකොද කරන්නේ ඒදේ තුළ මිනිස් තුුද්දුවනවා. ට ඒ නුසට පින ලබිච්ද තියනකොට වෙෙදකොට. පිනල පිනට ලැබච්ච දේකන සංසාර කරගත්තු පින්වට ලබිච්ච දේවල් ඒමනුසට කවදාවත් බොක්තිද හැම්ෙන්නේ. හම්බෙන් නෑ. ඇයි තියන දේ තුළ සතුටක් නැහැ නමුත්තර පරලාබේ. අනුන්ගේ දේවල් තුළ සතුට ඇති වෙනකොට පින්නනතුේ බුදු හාමුදුරු දේශනහ කළලා තියෙන දේත් මග හරලා යනවා අපිට යමක් තියනවන්නේ ඒ තියන දේහොට බක්තිවිදන්න. දු හදුරත්තයක දේශන කලා ලෝක මිනිස්සු තන්හාාවෙන් යමක් හම යනවා හොයාගෙන යනවා ඒක තමයි ලෝකසභාවය අපි හිපින්න තුනි කවදාවත් එහෙෙන් වෙන්න. හොඳනෑ තමන් හිතන් ඕෝන මේ මට ලෙබෙච්චටික, මට ලෙච්චටකින් මට සතුට වෙන්න පුළුවවාන්. ඒනේ සසරදුක අවසකරන් හරි මෙලොව ජීවත්වයෙන් හරි මේ මට ලැබච්චටික. ඇතිනේ ඒනි ම දීපපු හටිට තමයි මට ලැබිලතියන්නේ. ලසනයින එතකොට වෛ්‍යවරෙක් නං හිතන් ඕනේ මේ මටල බච්චටික ට මේකින් සසරදිකර කරන්න පුළුවන්නේ එතකොට දාශසියක් න ඉදුල් හෝදන බත්තු යන්න ගෙවල් සුද්ද කරන්නේ දුක්වෙ දන්නේ නමුත් එයාට බැරිත පෙන්න්නතුන ඒතිෙද කිවර කරන්න බෑයි මේ ඉඳල් හෝදනක නිවන්දකින්න බාධාව නෑ ගෙවල් සුද්ද කර එක නිවන්දකින්න බාධාව රදස්සම ිඳදකින්න බදාවක් නෑ කරටෝනනි ොකක්කන්නෙවේ ඉන්න තත්තේ මොක්ද කියලලා තරුන් අරගෙන ැබච්චටික මෙච්චරයි ම මේකෙන්දුු කිවර කරනවා. පුළුව ඇයි පින්නතුන සුනීත සෝපා කලත් ඒවාගේ මොද ුදජුත්තරාවේ කාතාව ඉදුල් හදල බත්තු ල ගෙව සුදකල න් බැ වරකන් කරලා. නේ අද කොතන දින්නේ. සසරින්. හැරරිගත ලාලන ඉදුල් හොතපු දසයක්නේ නේ අන්න පෙන්න්නතුන ඉන්න තත්ේ ේ රුන්ගත් ඇෑඉං ඔබට යමක් ලාපොත්තුනි බලාපොරොත්තුන්න හැ මේකන මම්භ කරන පාකිෙනකෙන මේ පෙන්න්නතුන. එකොට තමන්ට තේරනන මේ මටල බෙච්චටික කියලා. හරි අස්සන්න දහමක් පෙන්න්නතුනි. අපි අර ලොකෝලකු දේවල් හොයන්නේ නවා එතකොට පන්නතුනි අර පින් සලකා කරගන්න පුළුවන් දේවල් ටිකත් පෙන්න්නතුන ජීවිත මග. හැන අන්තිමට පිනවතු ද ල ද යාගත් දෙකුත් නහ ර පිනල බිචදන්තියන්න ඒ සතුටක් බක්ද ින්න කාලෙුත් කාලකුත්න පින්නවතුන ගොඩත් දේවල් ගහර ි ජවිත. ඉඩ පස බුදු හාමුදුරු දේශනා කරනවා කාමච්චන්ද ව්‍යාපාද ව්‍යාපාද කියන තරහනි එක ලස්සන උක්මාවක් කියනවා. පින්නතුනි ලෙඩොන්ට බෙත්පුුවන්න හරි අමාරුවයි අද කල්ලගෙන කකුල් දෙකල්ලගෙන ඔළුවත්තලක් ලෙඩක් කේන්ති ගදධ හරි බේත පවාගන්නවා. හැබැයි. ඒ බල සනීපනාට පස් ෙඩාදන්නවා අපරාධි කේන්තිගත්ත පුදුම සනීපියක්න ති. ඒවගේ එතමයි ව්‍යාපාදයෙන් නිදහස් එච්ච මිනිහත් ලබන සතුට කොයි වගේද. ලෙඩෙක් බෙත් බීල සනීපපුනාාට පස්සේ ලබන හතුට වගේ ඒලාබට කේන්ති ගන්න එකකුල්ද කල් අද කල් ේන්ති කොච්චර නමුත් ේත ිවිට පස්සදන්නන පරාධ කේන්තිිගත්ත බදුමස පියාන් තිේන කියලා. ගේ පස්සේතමයි තේරෙන්නේ අපරාධි කේන්ති ගත්තේ. ම සනපියන්ගති ්‍යපාද නිදහස්සුව එකක ලබන්න සතුට පින්නතුනේ වගේ කාමච්චන්ද මේ එකන්න ගයට පත් කරනවාද ඇතින් පංචනීමතර්ම යට පත් කරන්න පේ දෙවිිනි කච්චටපත් කළත් දැන් කාමච්චන්ද ව්‍යාපාද තියනමිද්ද තියනමිද්ද කිව්වේ නදිමත කායික මානසික පින්නතුනි අලසකම තකොටේ කායික මානසික අලසකම ඇති වුණාට පස්සේ මතක තියාගන්න භාවනාවක්ත් කරන්න බෑ ඇයි තින මිද්ද ඇති වෙනවනි නිෙද ැකරන්න නම් පන්නතුනි දැම් භනාව කරන්න කලින් වගේ ඉසල වැඩපලක් කරන්නට ඕනේ. කයිවේස හොට වැඩප පල කරට ඕනේ එහම කරලා අ අපත හොඳට හෝදගේ නගත්ත හොට ොද බාාව වාඩිවෙන්ටෝන එම කොදතකොට කායික ක්‍රියාසීලයේ කමතියනකොට පන්නතුන මනස හොද ක්‍ර ීල වෙන හොදට ඩප පලක් කරන වාඩි ව. මකතයාගන්න මේ ෝකේ වැඩ පලක් කරන්න ඇේ ඉන්න තන පිසු කරනන්න ඉන්න රස්සට පිලට තියාගනති සි මිෙකට මකතයාගන්න පින්නතුනි බානාව කරන්න. බෑ ඔක්කොටම කලින් මතකතියාගන්නට ඕන ඉන්න තැන පිරිසතු වෙන්ට ඕන මනස පරිස කරන්න කලේ. ඉන්න තැන පිසතියාගෙන මනස පරිස කරන්න මන පිරිස කරන්න බෑ පින්න තුනේ. එඒ අපිට ත් පිල්ිවෙත්තයෙන්නේ පන්සල්ලුනත් ප නතුනනි විහාරි තත් වන තියන දන ස තක් වන තියන ුද් පුද්ධ කරගන්ටනේ ත් පිවෙත් කිය න්නේ ටන කරුප විහාර ප ුද් කරටන බමල්ල අතු පතු ගන්තෝට වැැසිගි කසිෙලි පිහදගන්ටන එකට ්‍රසි ග හය. ඒ බඩ පලන්න ොට කයි්‍රියා ීලිබෙනවන එතකොට ඒකයි්‍රාසේල වනට පස ටි සං ප හොට හද වාඩිෙන්ටව බද් වදධාවට බද් වදන්නාට ල බාවනාාව කරලා ඒටික එතකොට පින්නතුනි ඒව ලස්සන කරන්න කොළු ඒයි නිදිමතක්ෙන්නේ නෑ මොකද කයිහොඳට ක්‍රියාසීලි වෙලානි බන කොච්ච ලස්සන්න කියලා ඒකයි බුදුහාරු දේශනා කළේ තියන බිද්ධයට ලස්සන උක්මාවත් දේශනා කලා මිනිස්සු ලොක වැදි කලාම දානෙ බන්ධනා ාරල තියෙනවා රුවල කාමර. කලාම ඒවයි එලිවෙනවා දදාන ොක් අපේෙන්න රුවලන්නේ හැබයි යම්දවසක මේ මනුස්සයා බන්ඳනාගාරෙන් එලියට එනවා ආවට පහත් දකිනවා අප රාද මෙච්චර කාලයක්ටිය මහා ගණ අන්දකාරය ගනේ දැන්න අන්තන් ආලෝකයයක් දැකේ. අන්න තිීන බද් නිදහස්ච නුසය ලබන සතුට බන්ධනාගාරෙන් විනිහෙක් නිදහස්තුනට පස්ස ලබන පින්නතුනි සතුට වගේ. කාමච්චන්ද ව්‍යාපා තියනමිද්ද උදදච්ිකු කොච්චේ. එකකිවවේ. හිතේ තියෙන් නොසන්සුන් බ. ලස්සන උක්මාවක් කියනම දාසකට හාම්පුතාල හරියට එකපිට 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 බඩ කියනවා. එතකොට හිතේකෙසි නිදහසක් නෑ හිත නොසන්සුන්නේ තෙරුණානන්නේ හැබ යම් දවසක මේ දාසී දාසිභාවෙන් නිදහස්සෙන නිදහස් වනාට පස්ස මෙයාට තියෙනෙ පුදුම සතුට ආනෙ වගේ තමයි උදච්ච කොක්කොච්ච දහස්වවෙච්ච ෙනත් ලබන සතුට මහනිෙන අන්නේ වගේ කිව්වා අන්තිමක තමයි විචි කිිච්චා සැකේනෙ. විදහර දෙනාන කලා කාන්තාරයක වනය කතරමංගච්ච නුස්සෙක් මොනමගින් යම්දෝ මොනමගින් යම්දෝ කියකේ කල්පනා කරර බලනකොට ඒ මනුස්සයට තේරෙනවා මේමාර්ගෙන් ගියොත්තමයි වරදින්නේ නෑ විචිකිිච්චාවක්. සැකයක් නෑනේ මේ පා පාර්තමයි හරි පාර. ආන්නේ විදියට ඒකෙන් නිහස් වනාටස ලබන සතුට යම්සේද විචිකිච්ාාව නිදහස් චක්ෂ ලබන සතුටේ වගේ දැන් යට පත් කලා මොනවද. පංච නීවරන දැන් කියන්න. පංච නීබන දන මයටපත් කළට පස්සේ ඊළඟට වෙන්නේ විවිච්චය වකුසලයහි අකුසලයන්ගෙන් හිත ඒ පංච නීවදන යටපත් වෙලාන විච්චේව කාමයහි කාමියන්ගෙන් හිත නිදහස් වෙලා කාමියන්ගෙන් අකුසලයන්ගෙන් හිත නිදහස් වනාට පස්සේ ඊට පස්සෙන්න පුළුවන් කොතෙන්ටද දැමේ බුද්ධත්වයෙන් දුක්ක දිදවා ඊට පස්සෙන්න පුළුවන් ප්‍රථමත් දෙනයට මතක තියාගන්ට පංච නීවරණ ධර්ම යට පත් කලා කියන්නේ ඒ හිතට එන්න පුළුවන් ප්‍රථමත් ධ්‍යානයට දිත අ ධ්‍යානයේ තුෘථයත් ්‍යානය චතුරුත් අ ධ්‍යානය ආදී ධ්‍යානමට්ටංගලටාවට පස්සේ ධ්‍යානයකින් කරන්න පුළුවන් එකම දේ හිතක් ඉක්මට නිච්චලභාවයට පත් කරගන්න පුළුවන් දැ සමහරුන්ට භාවනාවට වාඩි වුනාම හිත එකන් කරගන්න විතරක් සෑහෙන වෙලාවක්කෙනවා. සමහල්ලාවට භාවාර නස්තක පාගත් පන රට ලෝගනත ඔක්කොමතක් එන්නේ මිනිික ඉන්නකො මක ප්‍රශණයන්නේ භාවනා කර නැස්තක පියාගන්නකෝ රට ඔක්කෝ ලෝක ඔක්කොම දවලු එනොවුවට නමුත් පින්නතුනි ධ්‍යානයකට සමවැදිිච්ච, ධ්‍යානේ තු හිත හොට දියුණ කොරප ඇත්තන්ට භාවනාවට වාඩි විච්චගමක් ඒහිත ඉක්වට පින්න තුනි ධ්‍යානයට සමවදිනවා ඒකන එකඟ වෙනවා. එතකොට යාානයට සමදල ්‍යානය හිතේ එක භාාවයටට පත් කර ගත්තට පස්සේ තදදුරට බාාව කරන්න ගොට දැන් එන්න පුළුවන් මොනවටද. දැන්ගන්න පුළුවන් ඥානමට්ටං වලට මොකක්ද. පුබ්හේ නිවාසානස් ඥානයේ ඔන්න මතක ලස්සන තනක් පින්නතුනි පංච නීබන්ධරමයට පත් කලාා ්‍යයානමට්ටන්ගොලට ධ්‍යානෙන් හිත නිච්චල භාාවේට පත්කර ඉදිරින කොට එන්න පුුවන් පුබ්බේ. නිවාසානුස්වත ඥානයට දැන් පුළුවන් බුදුරජාන්හන්ේට තාම් බුද්ධත්වේට පත්තලානෑ දැන් පුළුවන්මකක්ද පෙර අතීත ජීවිත පිළිබඳව බලල කියන පුළුවන් කාගෙද කෙනෙක්ගේ එ පුබ්බේ නිවාසා තවත් ්‍යයාල්ට සමවදිනවා තවත් භාවනා කරනවා. ඊට පස්සාවවි කොතෙන්ටද මන ඥානයටද. චුතූ පාතඥානයට චෘති උපත්ති මැරෙන උපදින සත්වයන්ගේ ගතය පිබඳවත් දැන් දැකල බලලා තවත් ්‍යානියට සම්බ වැදුඩා තවත් භාවනා කරනවා දැන්ආවමකේටද ආසවක් කේඥානයට ආසව කියන්නේ කෙලෙස් වලට ශේක කියන්නේ දුරු වෙනවා ආසවක් හය කෙලැන කෙලෙස් ෂේකිරීමේ දුරු කිරීමේ නූනටාවට පස්සෙ තේරුන් ගත්ත මේ තමයි කෙලෙස් මේ තමයි කෙලෙස් ඇතිවීම මේ තමයි කෙලෙස් නැතිකිරීම මේ තමයි කෙලෙස් වලින් විිදීමේ මාර්ග තව දුරටත් කල්පනා කරන්නකොට වැටහුනා එහෙනම් මේක තමයි දුකයි. එ මේ තමයි දුකට හේතුව මේ තමයි දුක නැති කිරීම මේ තමයි දුකින් විිදීමේ මාර්ග මෙතෙන්ටාව කියන්නේ චතුරාර්ය සත්වය අවබෝද්ධ කරගත්තා මීට වැඩිය දුක්කන්දා නමුත් මෙතැන බොහොම ලස්සන තනක් නිසා වැඩිපුර කතා කළේ පින්නතු න එකයි මෙතන් ටාවට පස්සේ මේ ටි කන ත්‍රවිද්‍යා කියලන ඇයි පින්නතුනි පුබ්බේ නිවාසංස ඥානයටාවේ එදාම රාත්‍ර එදා දවසම පෙරයම සුතුපාතඥානයට එදාමරාත්‍රී මධ්‍යමයාමේදී. එනම් ආසවක්්‍ය ඥානයටාවේ අලුයම් කාලයේදී. මෙවැටි කෙන ත්‍රිවිද්‍යා කියලා අන්න එදා උදේ පාන්තර දැනගත්ත මගේ සින් දැක්ස ියලුම කළෙස් ප්‍රහණයට පත්වලා කියලා. එදා තමයි ලෝකටමක මම දැන් සම්මා සබුද්ධත්වයට පත්වනා කියලා. බෝධ රාජ කුමාරය. ක්විදලා දුක් දල දුක්්න දල මේ සම්මා සබුද්ධත්තයට පත්තනකං. කෙලෙස් නැති වෙනකං ලෝකට කවදාවත්මං ප්‍රතිඥාවත් දුන්න මම බුදු වනා කියලා. යම් දවසක උදේ පාන්දනමට වැටහුනා මේ දුක්විඳලාපපු ගමනක කෙලෙස් අද නැති වුනා. එදා තමයි ලෝකට මකයි මම දැන් සම්මා සබුද්ධතයයට පත්වනා කියලා. එන බෝධිරාජ ක මාරයහෝ ප්‍රශ්නි තමයි බුදුහානේ සැපමවිදි න දදුක්විදිින් ටඕනේ. නේද කියලා බුදුහාමුදුරුත්මතක් කලා ඕහ සැපවිදින්නන් දුක්වදිින්ටඕනේ මොකොද මත් දුක්නෙදල තමයි. සම්මා සම්බුද්ධත්වයට පත් වනේ දෙන මතක තයාගන්න කෙනෙකුට ජීවිතේ දුක්විඳනක පින්නතුනිි අවදාවත් අසාර්ථක භාවයක් කළ හිතන්ටපා දුක්කදල යනගමන සාර්ථකයි. මොකුත් නිසානෙවෙයි ලොකු තැනක ටෙහෙලට ගියාට පැපේකට ගියාට පස්සේ ආපව් හැළ බල නකොට තියෙන්නේෙ පුදුම පුද්දුම සතුටක් පන්නතුන ජීවිතේ තියෙනවා. මෙ තමයි දේශනා මේ බෝධ නාාජ කුමාර සූත්‍රයේ, ශද්ධාාවං ශ්‍රවණය කිරීමෙන් පහළරගත්තු උතුම් පුුණ්‍යකු සල්බලය. පින්වත් හැමඳ නාටම මේ උතුම් ගෞතම සබුද්ධ සාාසනය තුළදී. චතුරාරි සත්‍ය ධර්මයත් අවබෝධ වේවා සුකසාගත පෙති පදාවිින්දුක් කෙලබරකොට නිර්වානා බෝධයම සාක්ෂාත්වේවායි සාධෝ 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 කියල ප්‍රාන්්තනා කරමු. අදා අපේ ලෝ තුරුස්සවේ ධර්ම දේශනා මාල් ආවේ. දායකත්වේ ගෙන කටයුත්තු කොළේ ඇතුරුගරිය පෝරේ අරලය උයන නුඹර දෙසය හැත්ත පයින් එකොළහ නිවසේ පදිංචි වයයෙන් ප්‍රේමවති මහත්මිය අමල් එරංග බන්ඩාර පුතුනුවන් ඒවාගේම ප්‍රන්සිමා දිල්හානි ලේලිය. ඇතුලොකොට ඇති මේ ඥාති සැදැහැති පින්වත් පිරිස බොහෝම ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම්ම සිද්ධ කළේ ප්‍රධා නරමුණ අපරාධ පරිීක්ෂණ දිපාර්ථමේන්තුවේ සේවය කොට විෂ්ඨාම ගොස් දෙදස් විසියකේ නොයෙම්බර මාසේ හතරපන දින මිය පණලව සපත්වන්ටේ දුණු නන්ද බණඩහාර වීරකෝන් මහත්මාට, ආදරණීය ස්වාමී පුරෘෂයාණන්ටඒවාගේ මාත්‍රණීය පියාණන් වහන්සේට පුුණඥාණුමෝදනා කරන්ට දෙවර්ශපූර්ණ ගුණසමරු පින්කම. ටැස්කරගත්ත උදාාරතර පින්න ඇද බ්හාාර වීරකෝන් අපේ ආදර නීිය පාණන් වහන්සේට මේ උතුම් පින අනුමෝදන් වේවා තාත්තගේ සසර ජීවිතය පරලොව ජීවිතයේ සුවපත්වේවා සංසාර දුක්කැලවර අපේ පියාණන් වහන්සේ මේ උතුම් ගෞතම සම්බුද්ධ සාාසනයේ තුළදීම චතුරාරය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිබනිින් සැනසෙන්ට අපේ තාත්තට මේ උතුම් පින හේතුවාසනාවේවායි සාධෝ, සාධෝ සාධෝ කියල පින්තෙමෝ. එවාගේ පවුලිමිය පල්ලව සැපත්තුන් අනිකුත්්ඥාතියෙන් වන උඩ රබුක් පිටියේ ජියයේ වීරකෝන් අත්තාට, එවාගේ අත්තම්මාට, එවාගේම හේරත්මා මණ්ඩියටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. එවාගේ මාරස්සන වරල් කැටියේ වයියම් හින් බණ්ඩා අත්තාට අත්තම්මාට, ඒවාගේ වයි එම් මුතුබණ්ඩා මාමණ්ඩියටත් මේ උතුම් පෙන අනුමෝදන් වේවා. ඒවාගේම දුොඹවෙල එච්චෙන් මධදුම බණ්ඩා ඒවාගේම වීරයා වීරිය නඩ එඩල රම්බන්්ඩා ඒවාගේ වයියෙන් කුමාරි හාමි ලොකුුවත් පච්චිටත් ඒවාගේම ලොකු අම්මාටත් ඒ ඇතුළු කොට හැති පවුලේ මියගිය සිකටයුතුවේ පවුලේ හැඳදනාටමත් මේ උතුම් පින අනුමෝදන් වේවා. ඒවාගේම DP ජෙදරෙක් ඒවාගේමේGී රොසලිං හාමි ඒවාගේම කේජී සුගත පාලෑ තුළු පවුලේ මියගිය සේකටයුතු සේලු ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. කොළොම් මහනගර සභාවී දිසා තුන කාර්යාලයේ සේවේ කල්ලා. මේ පල්ලව සපත් වනු කාර් මණ්ඩලේ හැමඳනාටමත්. උතුම් පිණ අනුමෝදන් වේවා සංසාරදුක් කෙලවර නිවනිින්ම නිවී සැනසෙත්වායි සාධෝ 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 කියල පින් දෙමු. එවාගේ මොක්තුම්බර විසි පස්සන දින උපන්දිනය සමරණ ආනන්දලාල් මහත්මාට එවාගේ වයියම් සෝමාාවත මහත්මය ඇතුළු පවුලේ හැමදනාටමත් වය බ්‍රික්කම සිහ මහත්මයා ඇතුළු පවුලේ ැමඳදනාටම NP අමර පාල මහත්මාට නන්දා වීරකෝන් ඇතුළු පවුලේ හැමද නාටමත් දෙපාරිසවේම. සුජීවත්තවාසය කරන මේ පින්කමට අද උදවපකාර කළ හැමද නාටමත් මේ අවස්ථාවට සම්බන්ධ නෝනු පින්නතුන්ග තව බොහෝ ඥාති සහෝදන සහෝදරියන් කල්්‍යයාන මිත්‍ර බොහෝ පිරිසක් ඇති. ඒ හැමද නාටම සතර දළදා වහන්සගේ අනන්තාශිරුවාදේ ලැබේවා, විජ්‍යස්ත්‍රී ජයිස්ශ්‍රීමමාා බෝ හා මුදුරුවන්ගේ පිහිටාශිරුවාදේ ලබේවා. ුද්ගයා ශුද්ද භූමිය වැඩසිට අප මහා බෝසතාණන් වහන්සේ වජරාසනය මතදී. සකළ ක්‍රේෂයන් ප්‍රාණයට පත්කරන ලෞතරා බුද්ධ රාජ්‍යයට පත්වනා ඒ බව සත්‍යයයි ඒ සත්‍යානු භාබලේ. පින්වත් හැමදනාම නිදුක්වෙත්වා නීරෝග වෙත්වා සුවපත්වෙත්වා දීරුගායි ශම්පත්තියමල මේවා කියලාපි ආශිරවාද කරනවා. ඒ ආශිරවා දෙත් ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනිිය අපි. න්ට පින්දෙමු ආකාසට්හාාචබුම්මත්තා දේවානාගා මහිද්දිකා ප්ඥන්තංගනුමු දෙත්වාචරංරක්කන්තුසාසනං ආකා සට්ටචබුම්මටට දේවානාගා ප්ඥන් තංගනුමු දෙත්වාචරංරක්කන් තු දේශනං A ස්టచබමట දවානාග මද puഞන්tangaනmത toచරరක් kanතුතු සada.